දේශපාලන කතාවක තියෙන ආකර්ෂණීය භාවය සමහර විට මගේ කතාව තුල ඔබලාට හැඟෙන්නේ නැති වෙන්න පුළුවන් ඒත් මගේ කතාවෙන් කාන්තා ඔබට යම් අභිප්‍රේරණයක් බලගැන්වීමක් සිද්ධ කිරීම ප්‍රධාන අරමුණ කරගෙන මම මගේ කතාව සිද්ධ කරන ලබනවා මම මෙහෙම දේශපාලන වේදිකාවක ඇත්තටම කතා කරන්න ලෑස්ති වෙලාවත් හිටපු චරිතයක් නෙමෙයි. නමුත් ඊයේ දවස තුල මට මේ ආරාධනාව ලැබුණාම මම දෙගිඩියාවකට පත් වුණා. මම මේක බාර ගන්නවද? මේක අභියෝගයක් බාර ගන්නවද? නැත්නම් ප්‍රතික්ෂේප කරනවද කියලා. නමුත් ඇරයුම ලැබුණොත් ඒක පැහැර හැරියොත් මම හිතුවා 76 වසරක දේශපාලනික ආර්ථික සහ සමාජීය වශයෙන් අපේ රටේ ගරා වැටිච්ච මේ රට යම් ආකාරයකට හෝ නගා සිටුවීමට මගෙන් දෙන්න පුළුවන් යම් හෝ දායකත්වයක් වේද එය පැහැර හරියා කියන සිතවිල්ල මාගේ සිතෙන් ඉවත් කරන්න මම මගේ මේ ඇරයුම බාරගත්තා ඒ අනුව මගෙන් සිද්ධ වෙන්න ඕන යම් යුතුයකමක් තියෙනවා නම් ඔබලාව බලගන්වන්න ඔබලාව අභිප්‍රේරණය කරන්න ඒක තමයි මගේ කතාවෙන් මම පැහැදිලිවම බලාපොරොත්තු වෙන්නේ මම දන්නවා ඔබත් ඒ අරමුණ පෙරදරි කරගෙන මේ අවස්ථාවට සහභාගී වෙච්ච බව සාමාන්‍ය පෙළ කරන අවධියේ පටන්ම මගේ මනසේ කාන්තා පරපුර සම්බන්ධයෙන් ප්‍රධාන කොට්ටාෂ පරපුරයන් දෙකක් තිබුණා. එකක් තමයි කුවේනියගේ පරම්පරාවෙන් පැවතෙන කාන්තාව. හැම අසාධාරණයක්ම ඉවසා දරාගෙන ඒ වෙනුවෙන් කිසිම හඬක් නොනගා දුර්වල චරිතයක් විදිහට ඉතිහාසයේ සනිටුහන් වෙච්ච කුවේනියගේ පරම්පරාව. අනිත් පරම්පරාව තමයි විහාර මහදේවියගෙන් පැවතෙන පරම්පරාව. අනුන් වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් මාතෘභූමිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරලා අනුන් වෙනුවෙන් ජීවිතය කැප කරපු වීර පරම්පරාවක්. එතකොට මම ඔබලාට ධෛර්ය සම්පන්න වීර මෑණිවරුන් සහෝදරියන් දියණිවරුන් ලෙස ආමන්ත්‍රණය කරේ ඔබත් ඒ වීර විහාර මහදේවි පරම්පරාවෙන් පැවතෙන වර්තමාන පුරුකුණ නිසාමයි. කුඩා කාලයේ පටන්ම අපි දන්නවා අපි කාන්තාවන් විදිහට පුරුදු වෙලා තියෙන්නේ පුරුෂාධිපත්‍යයට යටත් වෙලා පුරුෂයන් කියන විදිහට කටයුතු කරගෙන ඒ අනුව අපේ ජීවිතය හැඩගස්වා ගන්න. පුරුෂාධිපත්‍යයට යටත් වීම මම වරදක් විදිහට තලකනව නෙමෙයි. නමුත් කාන්තාවන් විදිහට ශ්‍රී ලංකා ජනගහනයෙන් 52%ක් නියෝජනය කරන කාන්තාවෝ චන්දහිමි පුද්ගලයන්ගෙන් 56%ක නියෝජනයක් තියෙන්නේ කාන්තාවන්ගෙන්. එතකොට මේ කාන්තාවන් හැබැයි ප්‍රතිපත්ති සම්පාදනයේදී ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය 105%කටත් වඩා අඩු ප්‍රමාණයක තමයි තියෙන්නේ. එතකොට අපි දියුණුයයි සමාජ සම්මත රටවල් පිළිබඳව සසඳලා බලනකොට ඇමරිකාව 129%ක් එංගලන්තයේ 135%ක් කැනඩාවල 132%ක් ඔස්ට්‍රේලියාවේ 133%ක් සහ අපේ අනිකුත් රටවල් අනිකුත් සමීප රටවල් වන ඉන්දියාවේ 114%ක් සහ පකිස්තානයේ 125%ක්. ඒතර ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනයේදී කාන්තාවකගෙන් වෙන දායකත්වය ඇත්තටම 105% වගේ ඉතා සුළු ප්‍රමාණයක තමයි පවතිලා තියෙන්නේ. හැබැයි උසස් අධ්‍යාපනය ගැන කතා කරනකොට වැඩි ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ කාන්තාවෝ. එයිනුත් පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය ලබන පිරිසෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවෝ. මේ වන විට අනිකුත් රැකියා අවස්ථා සඳහා කාන්තා නියෝජනයට මම්පෙත් විවර වුණත් ප්‍රතිපත්ති සම්පාදනයේදී කාන්තා නියෝජනයට යම් අඩුපාඩුවක් අඩු ලුහුඬුකමක් සිද්ධ වෙලා තියෙනවා කියලා මම
විශ්වාස කරනවා ඒ තුල නිසි වටිනාකමක් නිර්මාණය විය යුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා අපි කාන්තාවක් විදිහට ගෙදර දොරේ සියලුම කටයුතු නොපිරිහෙලා දාහක් රාජකාරී ඉටු කරනවා ඉහුමේ පිහුමේ පටන් ගෙදර දොර පිරිසිදු කිරීම රෙදි සේදීම ළමයින්ගේ සියලු රාජකාරී ඉටු කිරීම දෙමව්පියන් අසල්වැසියන් සමග සමීප සම්බන්ධතා පවත්වා ගැනීම හැම රාජකාරියක්ම කාන්තාවන් වෙච්ච අපෙන් තමයි සිද්ධ වෙන්නේ ඊට අමතරව විවිධ තරාතිරන්වල විවිධ වෘත්තීන්වල සියලු වැඩ කටයුතු අපි නොපිරිහෙලා ඉටු කරන කොට්ටාශයක් ඉතින් ප්‍රතිපත්ති සම්පාදනයේදී දේශපාලනයේදී ඇයි කාන්තාවන්ට විතරක් අඩු සැලකිල්ලක් දක්වලා තියෙන්නේ කියන හැඟීම නිතරම මගේ හිතට වද දෙන ප්‍රශ්නයක්. ඉතින් මෙච්චර දේවල් කරන අපිට මේකත් කරන්න අසීරු කාර්යයක් නෙමෙයි කියලා මං අනුර සහෝදරයාට මතක් කරලා සිටිනවා. එසේම මං දන්නවා ඔබත් ඒකට එක සිතින්ම එකඟ වෙයි කියලා අපිට ප්‍රතිපත්ති සම්පාදනයේදී නිසි තැනක් කාන්තාවන් විදිහට ලැබිය යුතුමයි. එතකොට මේ தත්ත්වය හඳුනාගෙන කාන්තාවන් වෙනුවෙන් මේ වේදිකාව නැත්නම් මේ ප්ලැට්ෆෝම් එක නිර්මාණය කිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගයේ නායකතුමා ඇතුළු සියලුම නායකත්ව කමිටුවට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා විශේෂයෙන්ම කාන්තාවක් ලෙස මෙම බලමුළුවේ පෙරමුණගෙන සිටින හරණි සහෝදරියට මම ස්තුතිවන්ත වෙනවා ඔබ ගැන ආදම්බරයි සහෝදරියනි දේශපාලනීය පිළිබඳව මන් දන්නවා මට හතර දැනුමක් නැහැ එතකොට මේ දේශපාලනය ගැන හතර දැනුමක් තියෙන විචිත්‍ර කතිකත්වයෙන් හැබි බහුතරයක් සිටින මේ වේදිකාවේ මගේ කතාව නිකන් හරිම පොඩි ළමයෙක්ගේ කතාවක් වගේ. එතකොට මම හිතනවා ඒ වෙනුවෙන් අඳුරෙන් එළියට යන මේ අපේ ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙල සඳහා කාන්තාවන් විදියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් විදියට අපි එක මිටට ජාතික ජනබලවේගයේ සමග එකතු වෙලා අපේ රට දියුණු කරන්න එක්ක සිටින්ම රොත බැඳගෙන සිටිනවයි කියලා මගේ කතාව අවසානයි අසන් සිටි ඔබ සැමට ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය